දූෂණයට විරුද්ධව අපි නැගී සිටින්න ඕනේ. ඉතින් හුඟක් අය රට වටේම ගිහිල්ලා කියනවා දූෂණය දූෂණය අපි හොරු අල්ලනවා කියලා කියනවා. බිලිඳාටත් මවටත් සොසිනිඳු සුවය. වෙන්ඩෝල් රෝයල් බේබි සබා උසස්ම ප්‍රමිතිය. මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් නීතිය ක්‍රියාත්මක කරනවා නම්. ආර්ථිකය හදන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. දූෂණය අපිට අවම කරන්න පුළුවන් ක්‍රමවිදි තියෙනවා. ගිය අවුරුද්දේ මම පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනාවා. පනතක් ගෙනාවා. පනත ඇවිල්ලා දේශපාලයේ ඉන්න අය ඉහළ මට්ටමේ නිලධාරීන් එයාගේ වත්කම් ප්‍රසිද්ධ කරන්න ඕනේ කියන එක ගෙනාවේ. රජය ඒක පිළිගත්තා. පිළි අරගෙන ඒක දූෂණ විරෝධී පනතට ඇතුළු කළා. ඒ නිසා තමයි මේ පාර ජනාධිපතිවරණයට ඉල්ලන අයට ඒගොල්ලන්ගේ වත්කම් ප්‍රසිද්ධ කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒක ගැන දැන් සාකච්ඡාවක් යනවා. මෙච්චර වත්කම් තියෙනවා නම් කොහෙන්ද මේවා ලැබුණේ කියන එක අපි ඒක වෙනම බලමු. නමුත් අපි එතන නතර වෙන්නේ නැහැ. සමහර අය දශක ගණන් වලට හොරකම් කරලා වත්කම් සංගවගෙන ඉන්නවා. මේ රටේ පිට රටවල් වලත් සංගවගෙන ඉන්නවා. ඒ අයගේ වත්කම් ගන්න අපි පාර්ලිමේන්තුවට තව පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ඒ පනතේ අපි කියන්නේ සොරකම් කරපු වත්කම් නැවත ලබා ගන්නවා කියලා. ස්ටෝලන් ඇසට්ස් රිකවරි කියලා තමයි ඒ පනතට කියන්නේ. ඒ පනත අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් මේ රජය එක ගෙනල්ලා නැහැ. බාය වෙලා තියෙන්නේ. මේ රජය බාය වෙලා තියෙන්නේ. ඇයි රනිල්ට ඕනේ රාජපක්සලා? රාජපක්සලාට ඕනේ රනිල්. ඉතින් බාය වෙලා ඉන්නේ නිසා ඒ පනත ගෙනාවේ නැහැ මේ අය. අපේ රජය පිටුව විගසම අපි ඒ පනත සොරකම් කරපු වත්කම් නැවත ගැනීමේ ස්ටෝලන් ඇසට් රිකවරි පනත අපි අනිවාර්යෙන්ම ගෙනෙනවා. ඒ පනත ගෙනාපුවාම ඒක තව එකක් තියෙනවා. ඒක ජාත්‍යන්තර සම්බන්ධතාවය ඇති වෙනවා. එක්සත් ජාතීන්ගේ වැඩපිළිවෙලක් තියෙනවා. මේ නායකයෝ හොරකම් කරලා රටවල් වල හංගගෙන ඉන්න ඒවා ගන්න අපි ගිහිල් එක ගන්න අනිත් රටවල් එකකට වැඩ කරන්න ඕනේ. අපේ සමහර ජනාධිපති වර්ණයට ඉල්ලන මේ සමහර අපේක්ෂක ගිහිල්ලා කියලා හොරු අල්ලනවා කියලා කියනවා. නමුත් මන් දන්නේ කොහොමද අල්ලන්නේ යන්නේ. හිතුවද දන්නේ නැහැ. අල්ලපු ගෙදර පොල් ගහර නැහැ කියලා පොල් ගෙඩිය කඩාගෙන ගියාම අර ගිහිල්ලා අපි වට කරලා දෙන්නේ වැඩේ. ඒ වගේ වැඩක් කියලා මේ හොරු අල්ලන එක. එහෙම කරන්නට බෑ. පිට රටවල සංගවාගෙන සිටිනවා නම් පිට රටවල් වලින් ගේන්න නම් ඒ රටේ ආණ්ඩුවෙත් බුද්ධිංශෙත් සහයෝගය අවශ්‍යයි. ස්ටෝලන් ඇසෙට්ස් රිකවරි පනත හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා අපි ක්‍රියා කරනවා. මේ හොරකම් කරපු වත්කම් මේ රටට නැවත ගෙනියන්න අනිවාර්යෙන්ම ක්‍රියා කරනවා කියලා මම සඳහන් කරනවා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.